हालेलुया यावे देवी पियानन वहां से यहापत दूतायन वहां से मैं उदयसन अभी स्वामी वहां से क्या बोलते मैं दाहवल कारी दें दाहवल ओब असागने सिटिया स्वामी वहां से की वचनीय एक तरह मनुष्य के संबंध योसेफ के जीवित संबंध कताव पसुगे सतीयत मैं सतीयत लबन सतीयत मैं कारण संबंध तवत වැඩිදුර ස්වාමීන් වහන්සේගේ වචනේ සඳහන් වෙලා තිනවා අද දවසේ ටෝරා කොටසද නියමිත දේ තමයි අද දවසේ ඔබත් මමත් ඇසුවේ ඇත්තටම සැබවින්ම මම කැමති චරිතයක් තමයි මේ යෝසෙප්ගේ චරිතයට හැලෙලුයා මක්නිසාද ඔහුගේ ජීවිතය තුලින් ගන්න බොහෝ කාරණාවල් අපිට තිබෙනවා ඒ නිසා ස්වාමින් වහන්සේ අද දවසේ යම් කාරණාවල් කීපයක් ස්වාමින් වහන්සේ මට දමලා තිබෙනවා යෝසෙප්ගේ ජීවිත තුලින් एक एक अवस्थावन तुलदी अपड वेदगत वेन्नाव कारणावल कीपयाक एतरम में योसेप इताम यहापत्तु केनेक तरुने अब केदनी दन्नाद योसेप पैविल्ला तरुने केला में तरुनेया एक अवस्थावक में सहोदर्यान करन दे ओट होंद हैटी तेरुना में सहोदर्याट ओन यम किसी आकारे यम उत्पत्ति ओहु आरान वाले देमो ये वाले वातुर नेतिव हिस्सो तिबुने आमें ऐतरम स्वामी नहांसे के वचने संधान करना योसेप ओहुगे जीवित एट में सहोदरे अंग कलाओ यम कारणाव संबंध ओहुट तिबुनु ये वस्त्रे गलवला ओहु ये वाले दमला ओहुगे जीवित एट यम पेड़न्या कैथिगला तारुने क्वशेन मोहुगे जीवित एट यम किसी बालपैमा कैथकर ඇතිකරන්නට ඇති මේ කාරණාව තුළ අපි තවත් පදයක් කියවලම බලමු ස්වාමීන් වහන්සේගේ වචනේ උත්පත්ති පොතේ 42 21 වෙනි පදේ උත්පත්ති 42 21 වෙනි පදය ඔහු තමන් අතරේ කතා කොට අපේ සහෝදරයා අපට කන්නලව් කරද්දී ඔහුගේ හෘදය වේදනාව දැකලාත් අප ඔහුට කන් නුදුන් හේයින් සැබවින් අපි ඔහු ගැන වරදිකාරියෝය එබැවින් මේ විපත්ති අපට පැමිණ තිබේ යයි කීවෝය ආමෙන් මේ ස්ථානයේදී ඇත්තම කතා කරන දේ අපිට කලින් පදයේදී අපිට තේරුන්නේ මේ යෝසෙප්ට කළා වූ යම් කිසි හිරිහැර සම්බන්ධව නමුත් ඔවුන් තේරුම් අරගෙන මේ අවස්ථාවේදී 21 වෙනි පදයේ කියනවා ඔව්හු තම තමන් අතරේ කතා කොට අපේ සහෝදරයා අපට කන්නලව් කරද්දීත් ඔහුගේ හෘදේ වේදනාවෙන් දැකලාත් ඔහු අපි ඔහුට කන් නුදුන් හේයින් සැබවින් අපි ඔහු ගැන වැරදි කාරයෝ කියලා ඔවුන් පිළිගැනීමක් කරනවා ඇත්තටම මේ සහෝදරයා මේ අවුරුදු 17ක මේ තරුණයාට මෙවැනි පීඩනයක් වෙන අවස්ථාවේදී යම් කිසි ආකාරයේ යම් වේදනාවක් ඇත්තටම දැනෙන්න ඇති තමන්ගේ සහෝදරයා සම්බන්ධව ඇත්තටම දෙවියන් වහන්සේ යහපත් වූ තැනන් වහන්සේ උන් වහන්සේ මේ සියල්ල දන්නා වූ එකම තැනන් වහන්සේ මේ කාරණා මේ පීඩා ඔව් ඉවසමින් සිටින අවස්ථාවේදී දෙවියන් වහන්සේ විසින් ඔහුට සැලසුම් කළා වූ යම් සැලසුමක් තිබුණා ඒ වගේම තමයි යෝසෙප් ඇවිල්ලා විශ්වාසවන්ත වූ මිනිසෙක් ආමෙන් යෝසෙප් ඇවිල්ලා විශ්වාසවන්ත වූ මිනිසෙක් ස්වාමින් වහන්සේ ඉදිරියේ ඇත්තරම අපි වචනේ කියමු උත්පත්ති පොතේ 39 6 වෙනි පදේ උත්පත්ති 39 6 වෙනි පදය එබැවින් ඔහු තමාට තිබුණු සියල්ලම යෝසෙප් අතට බාර දුන්නේ තමා කන කෑම ගැන මිස තමා ළඟ තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත යෝසෙප් වනාහි රූප සම්පන්න ශෝභමාන කෙනෙක් වූයේ ආමෙන් එබැවින් ඔහු තමාට තිබුණු සියල්ලම යෝසෙප් අතට බාර දුන්නේය තමා කන කෑම ගැන මිස තමා ළඟ තිබෙන වෙන කිසිවක් ගැන සැලකුවේ නැත ඇත්තරම මේ පොතිපර්ගේ නිවසේ අපි වචනේ කියුවා වචනේ ඇසුවා අපි මේ හැම දෙයක්ම දන්නවා නමුත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි දැනගන්න ඕනේ එබැවින් ඔහු තමාට තිබුණු සියල්ල යෝසෙප් අතට බාර දුන්නේය මේ පොතිපර් නැමැති ඒ රටේ ඒ ප්‍රධානියා වෙතට තමයි මේ යෝසෙප් සිටියේ ඒ වෙලාවේදී ඔහුට ඔහු තුල තිබුණු මේ විශ්වාසවන්තභාවය තුල මේ පොතිපර් නැමැති මේ නායකත්වයේ තුලින් ඔහුගේ නිවසේ සියලු දේවල් ඔහු සතු කළා ඔහුට බාරව කටයුතු කළා ඇත්තටම
අදවසේ අපේ ජීවිතේ පවා ස්වාමින් වහන්සේ ඉදිරියේ විශ්වාසවන්ත භාවයක් තිබෙනවද කියලා අපි විමසා ගන්නට අවශ්‍ය වෙනවා. මොකද විශ්වාසවන්ත භාවය අපේ ජීවිතේ කඩ වුණොත් බොහෝ කාරණා වලට මුහුණ පාන්න සිද වෙනවා. ඇත්තරම මේ යෝසෙප්ගේ ජීවිතේ ගත්තාම ඔහු සැබවින්ම ඔහු ස්වාමියාට යටත්ව ඔහු විශ්වාසවන්ත සේවකෙක් හැටියට ඒ ස්වාමියාගේ නිවසේ තුල යහපත් ආකාරයෙන් කටයුතු කළා. ඒ වගේම අපි බලන්නට ඕනේ දේවචනී කියනවා මැමන්ගේ දෙයට විශ්වාසවන්තු කෙනාට තමාගේම දෙයක් දෙන්නට යනවා කියලා. මැමන්ගේ දෙයට විශ්වාසවන්තු කෙනාට අපි දන්නවා අපි ලෝකයේ රැකියාවල් කරන පුද්ගලයෝ අපි යම් යම් ස්ථානවල යම් රැකියාවන් වල නිරත වෙලා සිටිනවා. ඒ යම් කිසි අයට අයිති වූ දෙයක් තුල තමයි අපි රැකියා කරමින් පවතින්නේ. ඒ දේ තුලදී අපි අපගේ විශ්වාසවන්තභාවය තුල අපි මේ රැකියාව කරන කල ඒ ඇවිල්ලා මැමන්ගේ දෙයක්වත් ස්වාමින් වහන්සේ අපට ඒ තුලින් ආශිර්වාදයෙන් ඉදහස් කරනවා. ඒ නිසා අපිට ඒ විශ්වාසවන්තභාවය රැකගෙන අපි වැඩ කරනොත් අපගේ ජීවිතය තුල ස්වාමින් වහන්සේ මහත්ව දෙයක් උන්වහන්සේ අපේ ජීවිතේ කරන්න යනවා. ඒ වගේම තමයි යෝසෙප්ගේ ජීවිතය තුල ඒ ඔහු විශ්වාසවන්තභාව රැකගෙන ඔහු කටයුතු කළ නිසා තමයි ඔහුට ඒ ගෘහයේ ප්‍රධානියා වෙන්නට ස්වාමින් වහන්සේ සැලැස්සුවේ. ඒ වගේම අපි යෝසෙප්ගේ ජීවිතය ගත්තාම ඔහු වරදින් මිදුණා වූ කෙනෙක්. වරදින් මිදුණා වූ කෙනෙක්. මොකද දේව වචනේ කියනවා පරීක්ෂාව දුටු තැන පලායන්ට කියලා. ඒ කියන්නේ දේව දෙවියන් වහන්සේ කෙරෙහි ඔහු සැබවින්ම බයවීම තිබුණා. මොකද ඔහු පරීක්ෂාවට ලක් වෙන හැම අවස්ථාවක් තුළදී ඔහු ඒ පරීක්ෂාවෙන් ගැලවී ගියා. ඔහු නිදහස් වුණා. දේව වචනේ අපි කියමු උත්පත්ති පොතේ 39:12. උත්පත්ති 39:12. ඈ ඔහුගේ සළුවේ නොවල්වා මා සමග සයනය කරන්නයි කීවාය. එවිට ඌ තමගේ සළුවේ ඇගේ අතට හැර පිටතට පලා ගියේය. මේ ස්ථානයේ හොඳටම අපිට තේරෙනවා ඈ ඔහුගේ සළුවෙන් අල්වා මා සමග සයනය කරන්නයි කීවා. මේ අවස්ථාවේදී යෝසෙප්ව වරදට පත් කරන අවස්ථාවක්. යෝසෙප්ව පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් තමයි ඒ පෝතිපර්ගේ බහර්යාව තුලින් ඔහුට පරීක්ෂාවක් පැමිණියා. අද දවසේ අපද අප එකිනෙකාටද පරීක්ෂාවල් පැමිණෙනවා. අපි විමසන්නට අවශ්‍යයි මේ පරීක්ෂාවන් තුලදී අපි මේ පරීක්ෂාවට මුහුණ දෙනවද එහෙම නැත්නම් මේ පරීක්ෂාවට ලක් වෙනවද කියන එක ගැන අපි විමසන්නට ඕනේ. මේ කුඩා මේ අවුරුදු 17ක් වැනි 18ක් වැනි වයස් සීමාවක් තුල සිටිනා වූ මේ යෝසෙප් ඔහු ඒ පරීක්ෂාවේදී ඉතාමත් ලෙස ජයග්‍රහණය කළා. ඔහු එතනින් නික්මෙලා දේ වචනේ කියනවා යාකොබ් පොතේ අපි 7 වෙනි පරිච්ඡේදය 4:7 අපි කියවලා බලුවොත් යාකොබ් 4:7 එබැවින් දෙවියන් වහන්සේ යටත්ව සිටින්න නුමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. ආමෙන්. දෙවියන් වහන්සේට යටත් වෙන්න. ආමෙන්. හල්ලෙලූයා. දෙවියන් වහන්සේට යටත් වෙන්න යක්ෂයාට විරුද්ධ වෙන්න. ස්වාමින් වහන්සේ අපට දුන්නා වූ පොරොන්දුව. එහෙනම් යෝසෙප් කලේ එයයි. ඔහු දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වූ මෙහෙකරුවෙක් හැටියට ඔහු ස්වාමින් වහන්සේට බයපක්ෂ වූ මෙහෙකරුවෙක් හැටියට ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහු බය වුණා. ඔහු දෙවියන් වහන්සේට යටත් වුණා. ඒ වගේම යක්ෂයාට විරුද්ධ වීමක් වුණා. අද දවසේදී මෙවැනි ආකාර කාරණාවල් ඔබගේත් මගේ ජීවිතයට පැමිණෙනවා. අපගේ ජීවිතයේ නොයෙකුත් අවස්ථාවන් වලදී පරීක්ෂා කරන බොහෝ අවස්ථාවන් තිබෙනවා. ඒ පරීක්ෂාවන් වලට අපි ජයග්‍රාහකව මුහුණ දෙන එක දෙවියන් වහන්සේ කැමැත්තයි. ඒ නිසා පරීක්ෂාව දුටු තැන පලා යාම තමයි අපි කළ යුතු එකම දේ. ඒ නිසා මේ පරීක්ෂාවේදී අපි කොයි ආකාරයේ අපි ජයග්‍රහණය කරනවද කියලා අපි ස්වාමින් වහන්සේගේ ප්‍රඥාව ඉල්ලලා අපි උන්වහන්සේගේ දරුවන් හැටියට ස්වාමින් වහන්සේ තුල කටයුතු කරන්නට අවශ්‍යයි. ඒ නිසා ස්වාමින් වහන්සේ කියන්නේ නුඹලා මා ශුද්ධව සිටියාක් මෙන් නුඹලාද ශුද්ධව සිටින්න. එහෙනම් අපි නිරන්තරයේදී මෙවැනි ආකාර පරීක්ෂාවල් අපි කරා පැමිණෙනකොට අපේ ජීවිතයේ ශුද්ධභාවයට කැළලක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ දවසේ යෝසෙප් ඒ තරුණයා
ඒ තරුණ කිව්වහම ඒ තරුණ අවදී සිටින්නා පුද්ගලෙක්ට බොහෝ ආකාරයේ යම්කිසි දේවල් සිදුවන කාල සීමාවක් ඒ කියන්නේ යම් හැඟීම් සිතිවිලි ආකල්ප තියෙන වයස් සීමාවක් තමයි මේ කාල සීමාව. නමුත් මේ යෝසෙප් ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහු ජයග්‍රහණය කළා. ඔහු ඒ පීඩාවට ඔහු මුහුණ දීලා ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහු ජයග්‍රහණය කළා. ඒ වගේම අපි ස්වාමින් වහන්සේගේ වචනේ 39 21 සහ 23 කියවමු උත්පත්ති පොතේ. ඒ ස්වාමින් වහන්සේ යෝසෙප් සමග සිට ඔහුට දයාව පෙන්නා හිරගේ නායකයාගේ ඇස් හමුවේ ඔහුට කරුණාව ගෙන දුන්සේක. හිරගේ නායකයාද හිරගේ සිට සියලු හිරකාරයන් යෝසෙප් අතට බාර දුන්නේය. ඔවුන් එහි කළාව සියල්ලද ඔහු යටතේ කරන ලද්දේය. ආමෙන්. හැලෙලුයා. ඒ වගේම ස්වාමින් වහන්සේ යෝසෙප් සමග සිට ඔහුට දයාව පෙන්වා හිරගේ නායකයාගේ ඇස් හමුවේ ඔහුට කරුණාව දුන්නා. හැලෙලුයා. ඔහුගේ ඒ යහපත් හැසිරීම තුළ ඔහුට ස්වාමින් වහන්සේගේ කරුණාව මේ හිරගේ ඒ නායකත්වයේ තුලින් ස්වාමින් වහන්සේ නිදහස් කළා. දේ වචනේ ඇත්තටම ස්වාමින් වහන්සේ සඳහන් කරන ආකාරයට දෙවියන් වහන්සේ නියම කළ දේවල් කවදාක්වත් අපගේ ජීවිතයට සංගවන්න බෑ. ඒක යටපත් කරන්නට බෑ. හැලෙලුයා. දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ දේ උන්වහන්සේ යම්කිසි නායකත්වයක්. ඒ දවසේ ඔහු හිරගේ සිටියේ. නමුත් හිරගේ පවා ස්වාමින් වහන්සේ ඔහුට ඒ නායකත්වයේ පැවරුවා. ඔහු ගැන ස්වාමින් වහන්සේ දන්නවා. ඒ නායකත්වයන්ගේ සිත්වලට කතා කළ ස්වාමින් වහන්සේ ඒ ස්ථානයේදී පවා නායකත්වයේ දරන්න පිණිස ස්වාමින් වහන්සේ ක්‍රියා කළා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ වචනේ සඳහන් කරන ඒ ස්ථානයේ ඔහු සඵලවත් කරා කියලා. හැලෙලුයා. ඒ සඵලවත් බව පැමිණියේ ස්වාමින් වහන්සේගෙන්. ඒ නිසා අපි තවත් කාරණයක් අපි බලන්න යනවා. උත්පත්ති පොතේ 48 ඕද අපි හීනයක් දුටුමුව ඒකේ තේරුම කියා දෙන්න පුළුවන් කෙනෙක් නැත්තේ යයි උට කිවෝය. තේරුම කියා දීම දෙවියන් වහන්සේට අයිති නොවේද? එය මට කියන්නේ යෝසෙප් වුන්ට කීවේය. හැලෙලුයා. ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා ඔහුද අප හීනයක් දුටුමය ඒකේ තේරුම කියා දෙන්න පුළුවන් කෙනෙක් නැත්තේ යයි ඔහුට කීවෝය. ඒ තේරුම කියා දීම දෙවියන් වහන්සේට අයිති නොවේද? එය මට කියාපන්නේයි යෝසෙප් වුන්ට කීවේය. මේ වෙලාවේදී යෝසෙප් තුල තිබුණා ස්වාමින් වහන්සේ ඔහුට දුන්නා වූ ඒ සේවයේ සම්බන්ධව නිර්භීතකමක් නිසකකමක් තිබුණා. ඒ වෙලාවේදී ඔහු සිරගේ සිටපු සිරකාරයෙක්. නමුත් ස්වාමින් වහන්සේ ස්ථානයේදී ඔහු නායකත්වයක් ලෙසපත් කළා. ඒ වෙලාවේදී ඒ සිරේ සිටියා වූ ඒ මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔවුන් දුටුවා වූ ඒ සිහිනය සම්බන්ධව දැන් යෝසෙප්ට කතා කරන්න ගත්තා. ඒ වෙලාවේදී ඔවුන් බලාපොරොත්තු හිටියා මේ සිහින තෝරලා දෙන්න කවුද ඉන්න පුද්ගලෙක් කියලා. ඒ වෙලාවේදීම නිසකවම නිර්භීතව යෝසෙප් ඉදිරිපත් වෙලා ඒ සිහිනය ගැන තේරුම් කරන්නට පටන් ගත්තා. දෙවියන් වහන්සේ නියම ආකාරයෙන් ඒ තේරුම ඔවුන්ට දීලා ඔවුන්ගේ ජීවිතවලට සිදුවෙනා කාරණා සම්බන්ධව එළිදරව් කළා. ඒ වගේම ඒ රූප සම්බන්ධව කටයුතු කරන්නා වූ ඒ මනුෂ්‍යගේ ජීවිතය ඔහුගේ ජීවිතයේ ඒ ආකාරයටත් ඒ කුසලාන දරන්නා වූ මනුෂ්‍යගේ ජීවිතය ස්වාමින් වහන්සේ නැවත ඒ තත්වයට ඔහු කළා වූ ඒ සේවයට නැවත පමුණවන ලෙසත් ස්වාමින් වහන්සේ ඒ සිහිනය තුලින් ස්වාමින් වහන්සේ කතා කළා. ඒකේ තේරුම අදහස උන්වහන්සේ යෝසෙප්ට ලබා දුන්නා. ඒ නිසා ස්වාමින් වහන්සේ තුළ ඔහු නිර්භීතව කටයුතු කරපු නිසා තමයි ස්වාමින් වහන්සේගේ ඒ දේ ඒ ඔවුන් දැනගන්නට පුළුවන් වුණේ. ස්වාමින් වහන්සේගේ සැලැස්ම ඒ ආකාරව ක්‍රියා කරන්නට ස්වාමින් වහන්සේ බලවත් වූයේ ඒ නිසායි. ඒ වගේම අපි ස්වාමින් වහන්සේගේ වචනේ අපි දැනගන්ට යනවා තවත් කාරණාවක්. ස්වාමින් වහන්සේගේ වචනේ උත්පත්ති පොතේ 40:14 සහ 15. ඉතින් නුඹට සුභ සිද්ධ වූ කල්හි මා සිහිකොට මට කරුණාව පෙන්වා පාරාවට මාගෙන සදහන් කර මේ ගෙයින් මා නිදහස් කරවන ලෙස ඉල්ලමි. මක් නිසාද සැබවින් මම හෙබ්‍රෙව් වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇදිරි ගෙහි දමනු ලැබීමට කිසිවක් නොකෙලිමි කීය. මේ වෙලාවේදී ඇත්තටම මේ යෝසෙප් ඔහු ඇත්තටම මිනිසෙක් හැටියට
යම් ඉල්ලීමක් කරනවා මේ සිහිනේ තෝරා දුන්නා දුන්න පසුව මේ පුද්ගලයාගෙන් ඉල්ලනවා 14 වෙනි පදේ ඉතින් නුඹට සුභ සිද්ධු කල්ලි මා සිහිකොට මට කරුණාව පෙන්වා පාරාවට මාගෙන සඳහන් කර මේ ගෙයින් මා නිදහස් කරවන ලෙස ඉල්ලමි මක් නිසාද සැබවින් මම හේබ්‍රව වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි මෙහිදීත් මම ඇඳිරි ගෙයි තමනු ලැබීමට කිසිවක් නොකළෙමි කීය ඇත්තරම මොහු කුල තිබුණා වූ ඒ දුක්මුතු ස්වභාවය ඔහු පත් වී තිබෙන්නේ ඇත්තරම ඔහුගේ වරදින් නොවේ ඔහු තුල තිබුණා නිසකම නමුත් ඇත්තරම මොහු ඒ ගැන ඔහුට පාපොච්චාරණය කියනවා ඇත්තරම ඔබට සුභ සිද්ධ වුණා නම් මටත් කරුණා කරන්න කියලා ඔහුගේ හදවතින් ඔහු කියනවා නමුත් අද බොහෝ අවස්ථාවන් තුලදී මිනිසයන්ට යම්කිසි උපකාරයක් කරාම මිනිස්සු අමතක කරනවා ඒක ඇත්තරම අද දවසේ අපි විසින් අප විමසා ගන්නට අවශ්‍යයි අපට යම්කිසි මිනිසියෙක් අපට උපකාර කළා නම් අපි ඒ මිනිසයා ගැන කෘතඥ වෙනවද ඒ මිනිසයා ගැන සිහි කරනවද යහපත් වූ හදවතකින් ඒ මිනිසයාට ආශිර්වාද කරනවද ඒ දවසේදී මේ මිනිසයා මට මෙවැනි ආකාරයේ දෙයක් කරා ඒ දේ තුලින් මගේ ජීවිතයට මෙවැනි ආශිර්වාදයක් ආවා කියන එක ගැන අපි සිහි කරනවද ඒ නිසා යම්කිසි කෙනෙක් අපේ ජීවිතවල යම්කිසි උපකාරයක් කරාම ඒ උපකාරයේ සිහි කිරීම ස්වාමින් වහන්සේ ඉදිරියේ යහපත් දෙයක් ඒ වගේම මේ මිනිසයා ඇවිල්ලා ඒ දේ අමතක කළා වූ කෙනෙක් නමුත් ස්වාමින් වහන්සේ යම් සංදිස්ථානයකට ගේනවා ඒ තමයි අපි වචනේ ස්වාමින් වහන්සේ කියමු උත්පත්ති පොතේ 41 9 සහ 10 එවිට කුසලාන දරන්නන්ගේ නායකයා පාරාවට කතා කරමින් මාගේ වරද අද සිහි කරමි පාරාව තමන් සේවකයන් කෙරෙහි උදහස් වී මා සහ උපසාදන්නන්ගේ නායකයාද නැකොළුන්ගේ අධිපතියාගේ ගෙයි හිරී දැම්මේය ආමෙන් මේ වෙලාවේදී දැන් පාරාව සිහිනයක් දකින්න ඔබ දන්නවා අපි කියෙව්වා පාරාවගේ ස්වප්නය යෝසෙප් විසින් තේරීම යෝසෙප් උසස් කරන්න යනවා කියලා එහි මහත්තුකාව සඳහන් කරලා තිබෙනවා මේ වෙලාවේදී පාරාවෝ ඒ දුටු සිහිනේ සම්බන්ධව තේරුම් කර දෙන්නට යම්කිසි කෙනෙක් පාරාව සොයමින් සිටියා. ඒ වෙලාවේදී පාරාවෝ මායාකාරයන් ශාස්ත්‍රවන්තයන් ගෙනල්ලා මේ කාරණාව මේ තේරුම් කර ගැනීම කරගන්නට උත්සාහ කළා. නමුත් මොවුන් කිසිවෙකුට ඒ තේරුම එහි අදහස ගෙනෙන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වෙලාවේදී මේ කුසලාන දරන්නට මතක් වුණා යෝසෙප්ව. එතන වචනේ සඳහන් කරනවා 9 වෙනි 10 වෙනි පදේ මාගේ වරද සිහි කරමි මාගේ වරද සිහි කරමි ඒ වෙලාවේදී මතක් වුණා ඇත්තටම මේ යෝසෙප් කියන මිනිසයා මම ඒ සිරගෙයි සිටින අවස්ථාව තුලදී මට ඔහු උපකාරයක් කළා ඒ වෙලාවේදී ඔහුගේ නායකත්වයේ ඉදිරියේ නායකත්වයට අවශ්‍ය වූ උපකාරයක් අවශ්‍ය වෙලාවේදී තමයි මොහුට සිහි ගැන්නුනේ යෝසෙප් ගැන ඒ වෙලාවේදී කියනවා මාගේ වරද අද සිහි කරමි කියලා ඔහු සඳහන් කරනවා ඒ නිසා ඒ වෙලාවේදී ඔහු තුලින් තමයි මේ යෝසෙප් ගැන දැනගන්නට ලැබුණේ පාරාවට පාරාව ඒ සිහිනේ අර්ථය දැනගෙන ඒ යන්නා වූ දේශයේ තුල සිදුවෙන්නා වූ ඉදිරි කාලවල තුලදී සිදුවෙන්නා වූ යම් කාරණාව සම්බන්ධව මේ යෝසෙප් තුලින් මේ අදහස මේ තේරුම දැනගත්තා ඒ තුල පාරාව ඒ තුල ක්‍රියා කරන්නට පටන් ගත්තා පාරාව ඒ තුල ක්‍රියා කරන්නට පටන් ගත්තා ඒ නිසා පාරාව මේ දේ බාර දෙන පිණිස යම්කිසි වගකීම යුත්තේ සොයමින් සිටියා ඉතින් ඇත්තටම ස්වාමින් වහන්සේ යහපත් මෙවැනි ආකාරව තමයි ස්වාමින් වහන්සේ යෝසෙප්ගේ ජීවිතය ක්‍රමක්‍රමයෙන් ස්වාමින් වහන්සේ ඉදිරියට ගෙනාවේ මක් නිසාද ඔහුගේ ජීවිත කාලය තුලදී ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියේ යටත් වුණ නිසා තමයි ඔහු විශ්වාසවන්තව ක්‍රියා කළ නිසා තමයි ක්‍රමක්‍රමයෙන් ස්වාමින් වහන්සේ ඔහුගේ ජීවිතය ස්වාමින් වහන්සේගේ බලවන්ත හස්තය තුලින් ඔසවන්නට පටන් ගත්තේ ඒ නිසා ලෝකේ මිනිසයන් ඒ තුල පාවිච්චි කළා ඔහුව ඒ තුල නිදහස් කරන පිණිස ඒ වගේම අපි උත්පත්ති 41 අපි 39 වෙනි පදයේ සිට 41 දක්වා අපි කියවමු පාරාව යෝසෙප්ට කතා කොට දෙවියන් වහන්සේ මේ සියල්ල නුඹට දැක්කු නිසා නුඹ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත නුඹ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය මාගේ මුළු සෙනඟ නුඹේ වචනයට යටත් වන්නේය
සිංහාසනයේ දීපමණක් මම දුඹට වඩා උසස් වෙමි කීවේය. තවද පාරාව මුළු මිසර දේශයට මා විසින් දුඹ අධිපති කොට පත් කළ බව දැනගන්නා යෝසෙප්ට කීවේය. ආමෙන්. හැලෙලුයා. ස්වාමින් වහන්සේගේ වචනේ ඇත්තරම මේ සාගත කාලවලි මේ දේශේ මුදා ගන්න පුළුවන් මිනිසෙක් දැන් මේ පාරාව රජු සොයමින් සිටියා. ඒ වෙලාවේදී තමයි දැන් මේ ස්වප්නය තේරුම් කර දුන්නා වූ යෝසෙප් ගැන මතක් වෙලා දැන් යෝසෙප් ගාවට ඇවිත් පාරාව කියනවා 39 වෙනි පදේ පාරාව යෝසෙප්ට කතා කොට දෙවියන් වහන්සේ මේ සියල්ල නුඹට දැක්කු නිසා නුඹ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත. නුඹ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය. මාගේ මුළු සෙනඟට නුඹේ වචනය යටත් වන්නේය. සිංහාසනයේදී පමණක් මම නුඹට වඩා උසස් වෙමි කීවේය. තවද පාරාව මුළු මිසර දේශයට මා විසින් නුඹ අධිපති කොට පත් කළ බව දැන ගනින්නැයි යෝසෙප්ට කීවේය. හැලෙලුයා. මේ උසස් වීම කාගෙන්ද පැමිණියේ? දෙවියන් වහන්සේගෙන්. ඇත්තටම ස්වාමින් වහන්සේ යහපත්. මුහු ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහු යටත්ව ඔහු ක්‍රියාත්මක වුණා. ඔහුට දුන්නා වූ ඒ කාරණා තුල ස්වාමින් වහන්සේ තුල යටත්ව ඔහු වැඩ කරපු නිසා ස්වාමින් වහන්සේ ඒ දේශයේ අධිපතියාගේ යටතට ස්වාමින් වහන්සේ ගෙනාවා. ඔහු ඒ දේශයේ නායකත්වයක් බවට ස්වාමින් වහන්සේ පත් කරනු ලැබුවා. ඒ නිසා ස්වාමින් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියනවා අපි වල්ගය නොව හිස වෙන්නට ස්වාමින් වහන්සේ සලස්සනා කියලා. පහලින් නොව ඉහලින් ස්වාමින් වහන්සේ අපව තබනවා කියලා. අද දවසේ ඔහු යෝසෙප් ඇවිල්ලා ස්වාමින් වහන්සේ පහලින් නොව ඉහලින් තැබුවා. වල්ගිය නොව හිස වෙන්නට ස්වාමින් වහන්සේ ඒ අවස්ථාවේදී සැලසුවා. ඒ පාරාවගේ නිවසේ ඒ මිසරේ නායකත්වයක් බවට ස්වාමින් වහන්සේ ඔහුව ගෙනාවා. අද දවසේදී අපේ ජීවිත පවා ස්වාමින් වහන්සේ තුල අපි විමසන්නට අවශ්‍යයි. මක් නිසාද? ස්වාමින් වහන්සේගේ වචනේ කියනවා නුඹ වල්ගිය නොව නුඹ හිස වෙන්නට සලස්වා ඇත කියලා. එහෙනම් අද දවසේ ඔබත් මමත් ස්වාමින් වහන්සේ ඉදිරියේ උසස් වූ සෙනඟක්, බලවන්ත වූ සෙනඟක්, බලවන්ත වූ හමුදාවකට අයිති සෙනඟක්. එහෙනම් මේ සෙනඟ ක්‍රියා කළ යුත්තේ අපගේ පියාණන් වහන්සේ ඉදිරියේ යටහත්ව මේ යෝසෙප්ගේ ජීවිතය තුළ ඔහු ස්වාමින් වහන්සේ ඉදිරියේ කෙවදු ආකාර හැසිරීමක් කළාද ඒ ආකාරව අද දවසේ ඔබටත් මටත් වගකීමක් යුතුකමක් ස්වාමින් වහන්සේ තුල තිබෙනවා. එහෙනම් අපි ඒ තුල ගමන් කරන්නට අවශ්‍යයි. ඒක ස්වාමින් වහන්සේ ඔබත් මගේ ජීවිතය තුලින් බලාපොරොත්තු වෙන දෙයක්. මක් නිසාද? අද දවසේ අප ගැළවී සිටින්නේ ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය නිසායි. එහෙනම් අපිට යම් කිසි දෙයක් තියෙනවා කරන්න. ස්වාමින් වහන්සේ ඉදිරියේ ඒ ගැළවීම ලත්පමණින් පමණක් සීමා නොවේ. ස්වාමින් වහන්සේට විශ්වාසවන්ත වූ මිනිසෙක් හැටියට දිනපතා කටයුතු කරන එක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඒ නිසා ඒ විශ්වාසවන්ත භාවය අපි දිනපතා ස්වාමින් වහන්සේ ඉදිරියේ අනිවාර්යෙන් අපි තබා ගන්න ඕනේ. ඒ වගේම තමයි උන්වහන්සේ බොරු නොකියන තැනන් වහන්සේ. හැලෙලුයා. බොරු නොකියන තැනන් වහන්සේ. මොකද උන්වහන්සේ බොරු නොකියන තැනන් වහන්සේ කියන්නේ යෝසෙප්ගේ සිහින උන්වහන්සේ දුන්නා. ඔහු සීන දුටලා ඔවුන්ගේ සහෝදරයන් ඉදිරියේ මේ කාරණා කියන්න ගිය නිසා තමයි ඔහුට මේ ඉරනමට මූලික හේතුනේ. නමුත් ඒක දෙවියන් වහන්සේගේ සැලැස්මක්. අපි උත්පත්ති පොතේ 43 වෙනි පරිච්ඡේදයේ 26 සිට 28 වෙනි දක්. ඊට ප්‍රථමයෙන් අපි උත්පත්ති 42:6 කියමු. යෝසෙප් දේශයේ ආණ්ඩුකාරයාව සිටියේය. දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයවත් මුහුණින් බිමට නැමී ඌට වැන්දෝය. ආමෙන්. උත්පත්ති 43:26 සිට 28 දක්වා. යෝසෙප් ගෙදර ආකල්හි ඔහු තමන්ගේ අත්වල තිබුණු තෑග්ග ඔහු වෙතට ගෙට ගෙනවිත් බිමට නැමී ඌට වැන්දෝය. ඔහු ඔවුන්ගේ සැපසනීපාසා නුඹලාගේ මහලු මිනිසයා වූ නුඹලාගේ පියාණෝ සනීපෙන්ද ඌතාවම ජීවත්ව සිටියේ දැයි ඇසුවේය. ඔබගේ මෙහෙකළු අපගේ පියාසනී පෙන්න තවම ජීවත්ව සිටියයි ඌ කිවෝය. තවද ඌ හිස්නමා වැන්දෝය. ආමෙන්. හැලෙලුයා. මේ වෙලාවේදී ස්වාමින් වහන්සේ යෝසෙප්ට සිහිනේ තුලින් කතා කරාපු යම් පොරොන්දුවක් මේ මොහොතේ මේ වචනේ තුලින් කතා කරනවා. ඒ තමයි ඔහුගේ සහෝදරයෝ ඔහුට වැන්දා කියලා. 6 වෙනි පරිච්ඡේදයේ 42 6 වෙනි පදේ යෝසෙප් දේශීය ආණ්ඩුකාරයාව සිටියේය. දේශයේ මුළු සෙනඟට වික්කේ ඔහුය. යෝසෙප්ගේ සහෝදරයෝ වුත් මුහුණින් බිමට නැමී ඔහුට වැන්දෝය.
हालेलुया स्वामीन वाहन से बोरु नोकियन तैनन वाहन से उन वाहन से इदा सिहिने तुलिंग स्वामीन वाहन से कथा कर बुदेट तमंगे सहोदयो उड़नुना नमुत अंतिमट तमंगे सहोदरे अन ओहुगे पामुलट एन्नट सिदुना स्वामीन वाहन से यहाँ पर मक्निसाद देवियन वाहन से क्यों आओ देवक आदे आदेदावसे कवदाव विनाशित नेते अन्य ऐनिसा उन वाहन से क्यों आओ यम कारना तिबन वाना ओबकी जीविते वेवा मागे जीविते वेवा ऐ दे सनात विन्नते अनुआ हालेलुया मक्निसाद अभी पशुगी कालवाल तुलदी यम किसी आकारे अपहसु काल परिच्छे द्यात तुलगातकला සැබවින්ම අපි කියන්න ඕන දෙයක් තමයි අද දවසේ ස්වාමින් වහන්සේ තුල තියෙන ප්‍රීතිය කියා නිම කරන්නට බෑ ආමෙන් හලෙලුයා මක්නිසාද අපිත් මෙවැනි තත්වයක හිටියා නමුත් දෙවියන් වහන්සේගේ දාසයා ගිය සතියේ කිව්වා කැඳවීම තමයි ඔහුව වලෙන් ගොඩට ගෙනාවේ කියලා හලෙලුයා අද දවසේ කැඳවීම දෙවියන් වහන්සේ දුන්නා වූ ඔබටත් මටත් දෙන කැඳවීම කවදාවත් වෙනස් කරන්නට බෑ ඒ කැඳවීම තුල ගමන් කරන්නට අපි පොහොසත්ව සිටින්නට අවශ්‍යයි හලෙලුයා ඒ නිසා උන් වහන්සේ යහපත් වූ තැනන් වහන්සේ ඒ යෝසෙප්ට දුන්නා වූ ඒ කැඳවීම තුල ස්වාමින් වහන්සේ ඔහුට ගෙනා වූ දුන්නා වූ කාරණා තුල ස්වාමින් වහන්සේ ඒ දේ ඉටු කරන පිණිස උන් වහන්සේ බලවත් වූවා ඒ නිසා සහෝදරයන් ඇවිල්ලා ඒ නායකත්වය ඉදිරියේ ඔහුගේ සහෝදරයා නායකත්වයේ දරුවා ඒ නායකත්වයේ ඉදිරියේ වැඳ වැටෙන්නට වුණා ඔවුන්ගේ අවශ්‍යතාවයන් තුලදී ඇත්තටම ස්වාමින් වහන්සේ යහපත් ඒ වගේම අපි තව වචනයක් බලන්නට යනවා ස්වාමින් වහන්සේගේ වචනේ මේ යෝසෙප්ගේ ජීවිතය තුල අපිට ලබා ගත යුතු මොහු ඇවිල්ලා ඉතාමත් සංවේදී පුද්ගලෙක් උන් වහන්සේගේ ඔහුගේ සිත ඇත්තටම මෘදු සිතක් තියනා වූ කෙනෙක් මේ සහෝදරයෝ විටින් විට ඔහුව මුණ ගැසෙන්න අවස්ථාවන් තුලදී ඔහුගේ සිත ඇත්තටම වේදනාකාරීව හැඟුම්බරව තිබුණ අවස්ථාවන් තිබුණා ඒ අවස්ථාවන් තුලදී ඔහු ඒ දේවලට සැබැහැලෙස මුහුණ දුන්නා ඔහුගේ ජීවිතය තුල ඒ නිසා අපි වචනේ බලමු උත්පත්ති පොතේ 43 29 30 ඔහු තමගේ ඇස් ඔසවා තමගේ මව්ගේ පුත්‍ර වූ තමගේ සහෝදර වූ බෙන්යමින් දැක නුඹලාගේ නුඹලාගේ බාල සහෝදරයා මොහුද යසා මාගේ පුත්‍රය දෙවියන් වහන්සේ නුඹට කරුණා කරනසේක්වයි කීවේය යෝසෙප්ගේ සිත තමගේ සහෝදරයා කෙරෙහි උණු උණු බැවින් ඔහු ඉක්මන් වී හදන්ට ස්ථානයක් සොයා ඇතුල් ගිට ගොස් එහිදී හැණීය 29 පදේ ඔහු තමගේ ඇස්සසුවා තමගේ මව්ගේ පුත්‍රු තමගේ සහෝදරු බෙන්යමින් දැක නුඹලාගේ නුඹලාගේ බාල සහෝදරයා මොහු දැයි අසා මාගේ පුත්‍රය දෙවියන් වහන්සේ නුඹට කරුණා කරනසේක්වයි කීවේය යෝසෙප්ගේ සිත තමගේ සහෝදරයා කෙරෙහි උණු උණු බැවින් ඔහු ඉක්මන් වී හඬන්නට ස්ථානයක් සොයා ඇතුල් ගෙට ගොස් එහිදී හැඬීය හාලෙලුයා මේ අවස්ථාවේදී ඔවුන්ගේ සහෝදරයන් කෙරෙහි ඔහුට සිත ඇත්තටම මෘදු සිතක් බවට පත් වුණා මගේ සහෝදරයෝ නේද කියන හැඟීමක් ඔහු තුල පතිත වුණා අද දවසේ අපි බලන්නට අවශ්‍යයි අපි කියනවා තමන්ගේ සහෝදරයාගේ රැකවලා වෙන්නට කියලා අපි බලන්නට ඕනේ අපේ ජීවිතේ සැබවින්ම ඔබත් මමත් මගේ සහෝදරයාට රැකවලෙක්ද රැකවලෙක් විය යුතුයි මක්නිසාද දෙවියන් වහන්සේට අපි විශ්වාසවන්ත වැඩ කරන මිනිස්සු නම් අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ තමන්ගේ සහෝදරයාට රැකවලෙක් වෙන්නට ඕනේ ඔවුන්ගේ අවශ්‍යතාවයේදී ඔබට මට පුළුවන් ආකාරයේ උපකාරයක් කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි ඒ නිසා ඔහුට නැති බැරි වෙන හැම අවස්ථාවක් තුලදී යම් කිසි කෙනෙක් ඇවිත් ඔහුගේ දුක විමසනවා නම් ඇත්තටම ඔහුගේ හදවත කියා නිම කරන්නට බැරුව ඇති ඒ වගේම තමයි ස්වාමින් වහන්සේගේ යහපත්කම මේ යෝසෙප්ගේ ජීවිතය තුල තමන්ගේ සහෝදරයා කෙරෙහි තිබුණා වූ මෘදු සිත ඒ සංවේදීභාවය ඇත්තටම ඊටම යහපත් ඇත්තටම ඔහුගේ සහෝදරය ඔහු ළඟට ආව වෙලාවේදී ඔහු සහෝදරයන්ව වැළඳගත්තා ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහු ඊටම යහපත් වූ සහෝදරෙක්ව සිටියා හාලෙලූයා අපි ඒ වගේම ස්වාමින් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ වචනේ අපි කියවමු 45 පළවෙනි පදයේ සිට පස්වෙනි පදේ දක්වා එකල්හි යෝසෙප් තමන් සමග සිටි සියල්ලන් ඉදිරියේ ඉවසා ගන්නට නොහැකිව සියලු මිනිසුන් මා වෙතින් පිටත රින්නේ මොරගසා කීය යෝසෙප් තමගේ සහෝදරයන්ට තමාම හඳුන්වා දෙන අතර ඔහු සමග කිසිවෙක් නොසිටියේය ඔහු ශබ්ද නගා හැඬීය ඒ මිසරවරුන්ට ඇසුණේය
පාරාවෝගේ වැසියන්ට ඇසුණේය. යෝසෙප් තමගේ සහෝදරයන්ට කතා කොට මම යෝසෙප්ය මාගේ පියා තවම ජීවත්ව සිටින්දයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඌට උත්තර දෙන්න නොහැකි වූය. මාගේ සද වූ නිදිෙහි වූ බැවින් ඔහු කැළඹී සිටියෝය. යෝසෙප් අනේ මා ළඟට එන්නේ තමගේ සහෝදරයන්ට කීය. ඔහු ලං වුණෝය. එවිට ඔහු මම නුඹලා මිස්රයේද වික්කා වූ නුඹලාගේ සහෝදර වූ යෝසෙප්ය. නුඹලා මේ රටට මා වික්ක නිසා ශෝක නොවන්න. නුඹලාටම කෝප නොවන්න. මක් නිසාද දෙවියන් වහන්සේ ජීවිත ආරක්ෂා කරන පිණිස නුඹලාට පෙරටුව මා යෝසෙප්ක. ආමෙන්. ඇතරම ස්වාමින් වහන්සේ අපට දී තිබෙන්නේ ගල්සිට නොවේ මෘදුසිට. හැලෙලුයා. අපි අපේ ජීවිතේ අපි ගල්සිට කරගත්තොත් එහෙම දෙවියන් වහන්සේට ක්‍රියා කරන්නට බෑ. ඒ නිසා අපි මෘදුසිත ඇති මිනිසයන් බවට පත් වෙන්නට අවශ්‍යයි. ඇත්තරම මේ යෝසෙප්ගේ ජීවිතයේ ගත් කල ඔහුගේ සිත තිබ්බේ මෘදු සිතක් හැටියට. මම කැමතියි මේ පදයේ කියවන්න නැවතත් 45 එකල්ලි යෝසෙප් Taman සමග සිට සියල්ලන් ඉදිරියේ ඉවසා ගන්නට නොහැකිව සියලු මිනිසුන් මා වෙතින් පිටතට ඇරපල්ලායයි මොරගසා කීය. යෝසෙප් තමගේ සහෝදරයන්ට තමාම හඳුන්වා දෙන අතර ඔහු සමග කිසිවෙක් නොසිටියේය. ඔහු ශබ්ද නගා හැඬිය. එය මිසර වරුන්ට ඇසුණේය. පාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය. යෝසෙප් තමගේ සහෝදරයන්ට කතා කොට මම යෝසෙප්ය මාගේ පියා තවම ජීවත්ව සිටියයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තර දෙන්නට නොහැකි වූයේය. මක් නිසාද ඔහු ඔවුන් ඉදිරියේ වූ බැවින් ඔහු කැළඹී සිටියෝය. යෝසෙප් අනේ මා ළඟට වරෙල්ලා තමාගේ සහෝදරයන්ට කීය. ඔහු ලන් වුණෝය. එවිට ඔහු මම නුඹලාට නුඹලා මිසරයට වික්කා වූ නුඹලාගේ සහෝදරු යෝසෙප්ය. නුඹලා මේ රටට මා වික්කා නිසා ශෝක නොවෙල්ලා නුඹලාටම කෝප නොවෙල්ලා. මක් නිසාද දෙවියන් වහන්සේ ජීවිත ආරක්ෂා කරන පිණිස නුඹලාට පෙරටුව මා එවුසේක. හලෙලුයා. මේක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ සැලසුමක්. ඒ නිසා උන් වහන්සේ ඒ යෝසෙප්ට දුන්නා වූ යහපත් වූ සිත අද දවසේ ඔබටත් මාටත් වැදගත් වෙනවා. ඒ නිසා මේ කතා කළා වූ මේ කාරණා සෑම දෙයක්ම අද දවසේ ස්වාමින් වහන්සේ තුල ඒ යෝසෙප්ගේ ජීවිතෙන් ගත්තා වූ ඒ කාරණාවල් අපි හැම කෙනෙක්ට ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ කාරණාවල් අද දවසේ අපේ ජීවිතය තුල තිබෙනවද අපි සෝදිසි කරගන්නට බලන්නට ඕනේ. ඒ නිසා එහෙම නැත්නම් අද දවසේ මේ කාරණා තුලින් ස්වාමින් වහන්සේ යම් කිසි දෙයක් ඔබටත් මටත් දැනෙනවා නම් මේ කාරණා තුල සැබවින්ම අපි ඒ ගැන සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම මන් ස්වාමින් වහන්සේට ස්තුති කරනවා. උන් වහන්සේ මේ වචනේ මා මෙනෙහි කරමින් සිටින අවස්ථාව තුලදී ස්වාමින් වහන්සේ මට සිහි කරන ලැබූ දෙයක් අද දවසේ මම සාක්ෂි දරුවමක් නිසාද ඒ කුසලාන දරන්න ඔහු ඔහුට ගුණවන්ත වූ යෝසෙප්ව අමතක කළා. ඇත්තරම ස්වාමින් වහන්සේ ඉදිරියේ මට උපකාර කළ සියල්ලන් ගැන ස්තුති කරන්නට යහපත් වූ හදවතක් ස්වාමින් වහන්සේ අද දවසේ ගෙනාවා. මං යාවේ දෙවියන් වහන්සේට අනේක වාරක් ස්තුති කරනවා. ඒ නිසා ඔබ හැමෝම අද දවසේ මට ආශිර්වාදයක්. ඔබ එකිනෙක නාට තමාගේ ළඟ ඉන්න සහෝදරයා ආශිර්වාදයක්. හැලෙලුයා. ඒ නිසා මේ සහෝදර ප්‍රේමය තුල අපි ගමන් කරන්නට ඕනේ. මක් නිසාද ඒ රැකවල් භාවය ඔබත් බලාපොරොත්තු වෙනවා මමත් බලාපොරොත්තු වෙනවා. සමහර විපතක් වුණ අවස්ථාවේදී අනේ මට කවුරුත් නැහෙනේ කියන අවස්ථාවන් වලදී යම් සහෝදරෙක් ඒට උපකාර කළොත් එහෙම ඒ සහෝදරයාගේ හදවත තුල දැනෙන හදවත ගැන ඇත්තටම කියා නිම කරන්නට බෑ. මට එහෙම වෙලා තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ඇත්තටම ස්වාමින් වහන්සේට මම සැබවින් ස්තුති කරනවා. අද දවසේ මම සාක්ෂි දරනවා මගේ ජීවිත කාලය පුරාවටම මට උපකාර කළ ස්වාමින් වහන්සේ මා උදෙසා තැබුවා වූ සෑම කෙනෙක් නිසා මං යාවේ දෙවියන් වහන්සේට ස්තුති කරනවා. උන් වහන්සේ යහපත් වූ එකම දෙවියන් වහන්සේ. උන් වහන්සේ අපිව අතරමං නොකරන දෙවියන් වහන්සේ. හැලෙලුයා. ඒ වගේම තව සාක්ෂියක් මට තිබෙනවා මේ මොහොතේ කියන්න. ඒ දේ තමයි ස්වාමින් වහන්සේ මට වාහනයක් දීලා තිබෙනවා. මේ සභාවේ මගේ පාලකතුමා මට බයිසිකලයක් දුන්නා. ඔබගේ දායකත්වයේ ඇතුලේ ඒ දේ ලැබුණේ. ඒ නිසා මම පාලකතුමාටත් මගේ සහෝදර මගේ සභාව තුල සිටින හැම කෙනෙක්ටද මම ස්තුතිවන්ත වෙනවා. මෙච්චර කාලයක් තුල මම පාවිච්චි කළේ ඒ සයිකලය. ඇත්තටම අද ඒ සයිකලය හදන්න දාලා තියෙනවා.
ඉතින් නමුත් ස්වාමින් වහන්සේ මටම කියලා ත්‍රිවිල් රතයක් අද දවසේ දීලා තියෙනවා ඒ ගැන මං යාවේ දෙවියන් වහන්සේට ස්තුති මක්නිසාද ස්වාමින් වහන්සේ අපගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නා වූ දෙවියන් වහන්සේ නිසා උන්වහන්සේට සැබවින් ස්තුති කරනවා යශෝ මෙසේස් වහන්සේගේ නාමයෙන් ස්වාමින් වහන්සේට ස්තුති කරනවා යශෝ මෙසේස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන්